මම නිවැරදිය. ඔබ වැරදිකරුව. යන්නෙන් කාහට කීමට ශක්තියක් ඇද්ද? පෞකාරස්ත්‍රිය මද්දලාවේ මරියා, ලාසස්ගේ සොයිරිය මරියා, උත්තානෝ ජේසුගේ ගල්ලෙන අසරදී ජේසුව දර්ශනය වූ මරියා, ක්‍රිස්තුස් වහන්සේගේ උත්තානය පළමුවෙන්ම අපෝස්තුලවරුන් ගෙනා මරියා, කුරුස පාමුල සිට මරියා, මේ කවුරුන්ද? මේ එක්කෙනෙක්ද? මේ සියල්ලම එක්කෙනෙක්ද? දේවධර්ම ඉගැන්වීම් බලන විට නිශ්චිත උත්තරයක් වසර 2000කටත් පසුව අදටත් දීමට නොහැකිය. විවිධ මතිමතාන්තර පැන නගී. මෙහිදී ඒ පිළිබඳ විග්‍රහයක නොවේදී පෞකාරස්ත්‍රිය නොහොත් මරිය මද්දලේනා කෙරෙහි අවධානය යොමු වේ. ක්‍රිස්තුස් වහන්සේ පාමුල රැගෙන එන්නේ ඇයව පාපෙදී සිටියේදී අල්ලා ගැනීමෙන් අනතුරුවයි. මෙහිදී ඔවුන් ඇයට ජේසු වෙතට ගෙන එන්නේ එක පැත්තකින් ජේසුතුමන්ගේ වරදක් සොයා එතුමාට වරදකරුවෙක් කිරීමටත්, මඟ පාදා ගැනීමට, අනිත් පැත්තෙන් එදා සමාජය තුළ තිබූ පුරුෂ ආධිපත්‍ය විදහාපෑමටයි. එක්කෙලෙස වුවත් ජේසුතුමන් සෑම විටම දුබලයාගේ පැත්ත දන්නා බව විදහාපාමින් පොළවේ යම් කිසි දෙයක් ලියූ අතර එම පුරුෂයින්ට අභියෝගයක් දෙන ලදී. එනම් සියලුම මැවීම් විශේෂයෙන්ම එක් මිනිසෙක් තවත් මිනිසෙක්ට වඩා උතුම් නොවන බවට, නමුත් සියලුම මැවිලි අතරින් මිනිසා උතුම් බවට, කිසිම වරදක් නොකර තිබෙන පුද්ගලයාට පළමු ගල ගැසීමට එතුමා අනකරනවා, ආරාධනයක්, ආයාචනයක්. ඇ තනියම පව් කරන ලද්දේ කෙසේද? එයට සම්බන්ධ පුරුෂයාත් එම ස්ථානයේම සිටියා නොවේද? එනමුත් ඔහු නිර්දෝෂයි. මෙම අයුක්තිය අසාධාරණට එරෙහිව ජේසු දුබලයාගේ දුබලයා වෙනුවෙන් පෙනී සිටින්නේ. කිසිවකු කිසිම ගලක් නොගසා පිටත්ව යන්නේ අපි හැම කෙනෙක්ම වැරදිකරුවන් ලෙස පිළිගෙන. ජේසුතුමන් ඇයට පවසන්නේ යන්න, ගොස් නැවත එලෙස නොකරන්න. තමන්ගේ වැරදි, තමන්ගේ පහත් භාවය පෙන්නුම් කරනු ලබන්නේ පෞකිරීම් මත නොව සමානු ගැනීම හා වැරදි සාදා නොගැනීම තුළින්ය. මිනිසා උතුම් පුද්ගලයෙකු වන්නේ සිදු වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාම තුළින්ය. ක්‍රිස්තුස් වහන්සේ එදා පෞකාරස්ත්‍රියට සමාව දෙමින් මුළු මිනිස් සංහතියටම විදහා පෑවේ, අපි සැමදෙනෙක් අතිම වැරදි සිදු වෙනවා, නමුත් දිව්‍යන් වහන්සේකින් සබාව ලබාගත යුතු බවටයි.